ගරු අධිකරණයට අපි ගරු කරනවා, ගරු අධිකරණයේ තීන්දුවට අපි ගරු කරනවා. නමුත් මේ වගේ ආගම් ත්‍රස්තවාදියෙක් මේ ලංකාවේ තියන්නම හොඳ නෑ. ඇත්ත වශයෙන් ඇබොල ජෙරාම් මම දැන් අහන්ඩ කැමිටි තොට දෙවියන් වහන්සේගේ ශක්තිය තියෙනවා. දෙවියන් වහන්සේ තෝ බේරගණ්ඩ එපාය කෝබල තොක දෙවියන් වහන්සේ. දැන් තෝ ඇවිල්ල ලංකාවට ඇවිල් අද සයිඩගේ බඩගන්නේ දෙවියන් වහන්සේ තෝ බේරගණ්ඩ එපයි. තොට දෙවියන් වහන්සේ නෙවෙයි සිංහලේනු කල්පනා කර පියව්. සිංහල කැක්කුමක් තියෙනවනම් අපි ජාතිවාදිනමේ මෙරටේ මේ මගේ ආගන් ත්‍රස්තවාදී කණ්ඩයම් වහාම අතුගාලදාන්ඩ අපි සියලුම මහා සංගරත්නයත් සිංහල ටිකත් ලැහැත්ති විය යුතුයි. එහෙම නැතිනොත්තේම ජෙරාම්ල වගේ තව කට්ටේ බිහිවෙන්ඩ පුළුවන්. නතාසා රිමාංකරානං ජෙරාන් ඇයි උසාවිත ගෙනහිලා රිමාන් නොකරන්න කියන එක ප්‍රශ්නයක්. මේක ඇවිලා මහා මොලකාරයන්ගේ ඩීල් එකක්. මේ ඩීල් එක කොපමණ මුදලක් වේදන් කරාද කියලා ජෙරාන් කියපිය දෙවියන් වහන්සේ විකුණලා තෝ සල්ලි හම්බ කරා. ඒ සල්ලි හම්බ කරලා අන්තිමට තෝගේ ජීවිතේ බේරාගන්න සල්ලි වේදන් කරා. එසේනම් අපි කියන්න කැමති තොට කොන්දක් කෙලින් තියෙනවා නම් පල දෙවියන් වහන්සේ ඒ දෙවියන් වහන්සේ බේරාගන්න මාව කියලා බුදුන්ට අපහාස කරපු තෝව මෙරටින් පළවා හරින්න ඕන. තෝ මෙරටේ ඉන්දෙපා. මොකද බුදුරජාණන් වහන්සේට හැම කෙනාම අපහාස කරනවා තොපි ජීවත් වෙන්න. නමුත් බුදුන්ට අපහාස කරන මම අහන්න කැමති මෙරටේ ජේසුස් වහන්සේට අපහාස කරන්නේ සිංහල බෞද්ධයෝ. මුස්ලිම් අයට අපහාස කරන්නේ සිංහල බෞද්ධයෝ. එත හින්දු ආගමට අපහාස කරන්නේ සිංහල බෞද්ධයෝ. නමුත් තොපි ටික විතරක් සම්බුද්ධ ශාසනයට අපහාස කරලා විනාශ කරලා ඇයි මේවා කරන්නේ කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. එසේනම් අපි සැවම එකතු වෙලා මේවාට විරෝධය පළ කරන්න ඕන. මේ සම්බන්ධ අපි ඉදිරි කාලයේදී යම් සැලැස්මක් කරනවා. ඒ සැලසුම් බලමු මොකද වෙන්නේ කියලා.